ආයුබෝවන්. සොඳුරු මිනිසුන් සොඳුරු ගැහැණුන් අතින් මියුරු පදවැල් අතරට ගොනුබුණු අපේම ජීවිත කතාව කියවන්න විඳින්න අද දවසේදීත් රසානන්දේ වැඩසටහන අපි මේ විදිහට ආරම්භ කරන්න සූදානම්. ඔබේ ජීවිතයට අරුතක් එකතු කරන්න පුළුවන් ගීත එකතුවක් එක්ක ඔබව ඔබටම වගේම ඔබ වටේ ඉන්න අනෙකාට සංවේදී කරවන සමාජයක් වෙනුවෙනුයි අපි රසානන්දේ වැඩසටහන ඔබට තිළින කළේ. ඒ වෙනුවෙන් අද දවසේ තමන්ගේ අත්දැකීම් අත්විඳීම් අපිත් එක්ක බෙදා හදාගන්න අපි සොඳුරු රසවතුන් කිහිප දෙනෙකුට ආරාධනා කළා රසානන්දේ වැඩසටහනට. මුලින්ම ඔබට හඳුන්වලා දෙන්නම් අද දවසේදී පන්හිඳෙන් ගිලහුණු පදවැලක රසාරුත ගැන අපිට කතා බහ කරන්න අපිත් එක්ක එකතු වෙන ඒ රසවතා කවුරුන්ද කියලා. ඔබත් මමත් රසානන්දයෙන් මුණගැහෙන මේ TNL රූපවාහිනිය වගේම අපේ රටේ මාධ්‍ය ආයතන බොහොමයක ජනමාධ්‍ය වේදිකාවක් විදිහට කටයුතු කරලා අද වෙනකොට යුරෝපයේ මාධ්‍ය ආයතනයක කළමනාකාරවරයෙක් විදිහට කටයුතු කරන ඔහු සමීර ප්‍රේමචන්ද්‍ර අයිබෝවන් කියලා ඔබව රසානන්දයට අපි පිළිගන්නවා. කොහොමද මේ දවස්වල ජීවිතේ? මේ දවස්වල ඇත්තටම දීර්ඝ නිමාඩුවකට තමයි ලංකාවට ආවේ. ඇත්තටම සෑහෙන කාලයකට පස්සේ ඒ ආපු අතරතුරේ තමයි රසානන්දයට ගොඩ වෙන්නට ආරාධනයක් ලැබෙන්නේ. ඉතින් මම හිතනවා මේ කාලෙකට පස්සේ අවුරුදු 15ක් විතර මම යුරෝපයේ ඉන්නේ සහ ලංකාවට එනවා යනවා. මේ කාරණාත් එක්ක සමහරවිට කලා කටයුතු වලට මාධ්‍ය කටයුතු වලට නියැලෙන තියෙන ඉඩ ප්‍රස්තාව අඩුයි. හැබැයි ඉතින් ලැබුණු වෙලාවට පුංචි හෝ ඉඩක් හදාගෙන ඒකට එකතු වෙන්න ලැබීම මට අවස්ථාවක් ලැබීම විශේෂයෙන්ම TNL මැදිරියට ගොඩ වෙන්න මම වාග්යක් කොට සලකනවා සහ නිෂ්පාදක කණ්ඩායමට මුලින්ම ස්තුතිවන්ත වෙනවා. ඔබටත් අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. අර කාර්යබහුල වේලාවෙන් අපේ රසානන්දේ වෙනුවෙන් පුංචි ඉඩක් වෙන් කරගත්තාට ඔහු අද දවසේ ගීත ගැන අපිට කතා බහ කරද්දී ඒ ගීත ඔබ වෙනුවෙන් ගයන්න අද දවසේ අපි ආරාධනා කළා අපේ රටේ ඉන්න දක්ෂ ගායන ශිල්පියෙකුට සහ ගායන ශිල්පිනියකට. ගායන ශිල්පියා මෙතන ඉන්නවා. අද වෙනකොට මේ සුළු පිරිසක් විසින් රැල්ලට අරගෙන යන හදන ගීත කලාව ඒ රැල්ලට නොයා සුභාවිත ගීතයෙන් පෝෂණය කරන්න උත්සාහ කරන නිර්මාණ ශිල්පියෙක් සහ නිර්මාණ ශිල්පිනියක් තමයි අද දවසේ අපේ රසානන්දයත් එක්ක එකතු වෙන්නේ. රුෂාන් මදුරංග අයිබෝවන් කියලා ඔබ පිළිගන්න. කොහොමද ඔබේ ජීවිතේ මේ දවස්වල? මේ දවස්වල සංගීත කටයුතු අලුත් නිර්මාණ කීපයක් එක්ක මේ කාර්යබහුල වෙලා ඉන්නවා. අනිත් මගේ පෞද්ගලික දේවලුත් එක්ක ගෙවිගෙන යනවා. අපි ඒ කලා නිර්මාණ ගැනත් වැඩසටහන අතරතුරදී කතා බහ කරමු. අද දවසේ අපි ගීත පහක් වැඩසටහනට තෝරාගෙන තිනවා. ඒ ගීත ගැන කතා බහට කලින් සමීර ඔබෙන් දැනගන්න කැමතියි අද මේ දවසේ ඔබ තෝරාගෙන තියෙන ගීත අතරින් ඒ ගීතවල පදවැල් දිහා බැලුවහම මේ එක එක පැතිකඩයන් සමාජයේ නිරූපණය කරන ගීත කිහිපයක් තමයි ඔබ තෝරාගෙන තියෙන්නේ. ඒ ගීත තෝරාගන්න සහ ඒ ගීත ගයන්න මොවුන් දෙදෙනාව තෝරාගන්න හේතුව මොකක්ද කියලා ඔබෙන් දැනගන්න කැමති. මේ අපිත් එක්ක ගායන ශිල්පිනියකුත් එකතු වෙනවා රිද්මා සත්සරණි. ඇය ඊළඟ ගීතයත් එක්ක අපිත් එක්ක වැඩසටහනට එකතු වෙයි. ඒ වගේම පුංචි අවසරයක් දෙන්න ප්‍රශ්නෙට උත්තරේ දෙන්න කලින් අපේ සංගීත ශිල්පීන් දෙදෙනාව හඳුන්වා දෙන්න. අද දවසේදීත් රසානන්දය මියුරු සංගීතයෙන් හැඩවැඩ කරනවා. ඔක්ටපැඩ් වාදනයෙන් වසන්ත බණ්ඩාර සහ කීබෝඩ් වාදනයෙන් චානක රත්නායක ඔබ දෙදෙනාවත් අයිබෝන් කියලා රසානන්දයට පිළිගන්නවා. ඔබ අහපු ප්‍රශ්නෙට ඉතාම සරලව කෙටි උත්තරයක් දෙනවා නම් දැන් අද තියෙන වෙනස් රැල්ලක් විශේෂයෙන්ම ස්වභාවිත ගීතයට තියෙන ඉඩපස්තාව මාධ්‍ය තුළ අඩුයි. ඔබ ආයතනයේ මේ රසානන්දය තුළ ඒ අවස්ථාව සලසා දීලා තිබෙනවා. ඉතින් මේ මම දකින තරුණ පරපුරේ මම බොහොම කැමති නිර්මාණ කීපයක් මේ දෙපළම මෑතක ඔවුන්ගේ නිර්මාණ බවට පත් කරමින් ජනතාවට අහන්න සලස්වුවා. ඉතින් මම මේවා යුරෝපයෙන් දැන් අහපු නිසා මට හිතුණා මම වැඩසටහනට මේ දෙන්නට ආරාධනයක් කරොත් හොඳයි කියලා. ඒ ආරාධනය තමයි මං හිතන්නේ අද මේ මගේ ගීතවලට සාධාරණයක් කරන්න අද ඇවිල්ලා ඉන්නවා කියන විශ්වාසය මට තියෙනවා. මේ ඇත්තටම මම මුලින් හඳුන්වා දුන්නා වගේම දක්ෂ නිර්මාණ ශිල්පිනියක් සහ ශිල්පියෙක් කියලා කියන්න පුළුවන්. වැඩසටහන අතරතුර ඔවුන්ගේ හඬ ඇහෙද්දී ඒ ගීත අහනකොට ඔබටත් ඒක හරි කියලා හිතේවි. අපි අද දවසේ වැඩසටහනට ඔබ මුලින්ම තෝරාගෙන තියෙන්නේ ගායන ශිල්පී කරුණාරත්න දියුල්ගෙනී මහත්මයා ගායනා කරන අන්තරයායේ වැව්තාවුල්ලේ කියන ගීතය. මේ අපි දන්න විදිහට තාත්තා කියලා කියන්නේ නිහඬ ප්‍රේමවන්තයෙක්. අර මේ TM ජයරත්නයන් ගායනා කරන ගීතයක තියෙනවා මේ
අම්මා සඳක් නම් ඒ සඳට මුවා වෙලා එළිය දෙන හිර තමයි තාත්තා. ඉතින් ඒ විදිහට අම්මා කියන චරිතයට මුවා වෙලා මේ මහපොළව උඩ අපිව යෝධ චරිත වගේ ගොඩනගන්නේ අපේ ආදරණීය තාත්තා. හැබැයි පියසෙනෙහසට කවුගේ ලියවුනා මදි කියලා කියන අපේ ගීත සාහිත්‍යය ඇතුලේ ඒ නිහඬ ප්‍රේමවන්තයා වෙනුවෙන් ලියවුණු ප්‍රබලම ගීතයක් තමයි ඔබ අද දවසේ මුලින්ම තෝරගෙන තියෙන්නේ. ඔව් මේනුක, මේ ගීතේ මා තෝරාගන්න පළවෙනිම හේතුව එකක්, මේක මට සංවේදී වෙන්නේ දියුල්ගනේගේ තාත්තත් මගේ තාත්තත් සහ මගේ පරිසරයත් වන්නේ නිසා. ඉතින් මේ ගීතය හැම වෙලාවෙම ජීවිතේ මම අතීතයේ එක්තරා කාලයක් ගත කරපු ඒ පරිසරයට මම නිතර යනවා. එතකොට තාත්තත් එක්ක ගත කරපු ජීවිතයට මම බද්ධ වෙනවා. දැන් මම යුරෝපේ හිටියට වෙනස් සංස්කෘතික හිටියට මේවා විඳිමින් ස්මරණය කරමින් තමයි මගේ දවස් ගෙවෙන්නේ. ඉතින් ඇත්තටම මේ කරුණාරත්න දිවුල්ගෙනේ සූරීන් මේ ගීතය ගායනා කරනකොට අර ඔබ මුලින් කිව්වා වගේ අපේ ජීවිතේ මං හිතන්නේ මේනුකා මේ නිහඬ වීරයා තාත්තා. තාත්තා නැතුව අපිට අද මේ ආපු ඉනිමඟ තන්ලා දෙන්න කෙනෙක් නැත. අම්මවරු තාත්තගේ භූමිකාව නිර්මාණය කරන අපි සමාජය දැකලා තියෙනවා. හැබැයි ඒ තාත්තා කියන චරිතය දැන් ඔබ සාමාන්‍යයෙන් කිව්වා වගේ අර තාත්තා සමහරවිට අපිට රසම කෑම දීලා දැන් මාළුවෙක් ගත්තත් මාළුවගේ තාත්තා හුත් ඔළුව තමයි කන්න කැමති. මැද කොටස් අපිට දෙන්නේ. පෙන්ද තමයි කන්න කැමති. ලස්සන මැඳුම් ටික අපිට අරන් දීලා තාත්තා අර පරණ ඇඳුම් තාත්තා මොනවා හරි අහපුවම කියන්නේ මේ මම පුතේ මේ එච්චර කැමති නෑ ලස්සන ඇඳුමක් අඳින්න. ඒ වගේ උත්තර තමයි තාත්තගෙන් හම්බෙන්නේ. හැබැයි තාත්තගේ ප්‍රේමය අප්‍රකාශිතයි. ඒ ප්‍රේමය ඔහුගේ හදවතේ තියාගෙන අපිව පෝෂත් කරන්න අපිව ඉදිරියට ගෙනියන්න විශාල දුකක් කඳුලක් වෙනවා. ඉතින් මම දකින්නේ මේනුකා මේ මම ඉපදෙන්නේ 1983 ආනමඩුව වගේ කොළඹින් දුර බැහැර තාම දුෂ්කර පරිසරයක. ඒතර මගේ තාත්තා ඒ විඳපු ඒ අපිව ගොඩනගන්න ජීවිකාව ගෙනියපු ඒ අත්දැකීම් නැවත නැවත මෙනෙහි කරනවා මේ ගීතය අහන හැම වෙලාවෙම. ඉතින් ඇත්තටම මේ ගීතය ඇතුලේ කතා කරන තාත්තගේ සෙනෙහස අර ඔබ කිව්වා වගේ අම්මා සඳකේ ගීතේ හෝ මේ සියලු ගීත ඇතුලේ තාත්තගේ ප්‍රේමය අප්‍රකාශිත නිසා තාත්තගේ ආදරය ඉස්මතු වෙන වෙලාවල් අඩුයි. සාහිත්‍යකරුවා විශේෂයෙන්ම මේ සාහිත්‍යකරුවා තාත්තා තබලා තියෙන තැන ඒ වගේ තැනක තියෙන්නේ. හැබැයි මං හිතනවා මේ තාත්තා පිළිබඳව දැන් අපි අහලා තියෙනවා මැක්සින් ගෝකිය කියනවා බොහොම හොඳ නිර්වචනයක් සහ ජනප්‍රිය නිර්වචනයක් මේ ලෝකේ උපදින්නේ අම්මගේ මව් කිරිවලුයි සූර්යාගේ ආලෝකිනු කියලා. හැබැයි මම මේකට එකතු කරනවා තාත්තගේ දහඩියත් මේකට එකතු වුණා නම් මේ ලෝකේ සම්පූර්ණ වෙනවා කියලා. මොකද තාත්තා අර කලාකාරයා තියලා තියෙන තැනම තමයි, ඒ කියන්නේ අම්මගේ සෙනෙහස අපි කතා කරාට විශේෂයෙන්ම තාත්තගේ සෙනෙහස අප්‍රකාශිත නිසා ඒක එළියට එනවා අඩුයි. මේ ගීතය ඇතුලේ ඒක කතා කරනවා. ඇත්තටම කරුණාර දිවුල්ගෙනේ සූරීන් මේ ගීතය ගායනා කරන්න කලින් මේක අති විශිෂ්ට වර්තමාන ගීත රචකයෙක් තමයි කුමාර් ලියනගේ. එතකොට කුමාර් ලියනගේ මේ ගීතය ලියලා කරුණාර දිවුල්ගෙනේ මහත්තයාට දීපුවාම මේ ගීතේ තිබ්බේ වෙනස් කතාවක්. මෙතන මේ ගීතේ මුලින්ම ලියලා තිබ්බේ අන්ද්‍රයායේ වැවතාවුල්ලේ සක්මන් කරන අප්පච්චි කියලා නෙමෙයි. මේක ලියලා තිබ්බේ ඇත්තටම දික්සඟලාවේ දිවා විහාරයේ වැඩ සිටින අප්පච්චි. දැන් මේ ගීතය අහනකොට දික්සඟලාවේ දිවා විහාරයේ වැඩ සිටින අප්පච්චිලා අපිට නෑවන්නේ. මොකද තාත්තලාට ලොකු කාර්යභාරයක් කරන් තිබ්බා තමන්ගේ දරුවෝ පරපුර ඉස්සරහට ගෙනියන්න. එනයි හාන්සි වෙලා ඉන්න බෑ. උදැල්ලේ කැත්තේ මහන්සියේ වීරිය තමයි තාත්තගේ තිබ්බේ. දිවුල්ගෙනේ මහත්තයා කියනවා මේ කුමාර මේ ගීතේ මේ කොටස මේ මට ටිකක් මදි වගේ දැනෙනවා, මදි වගේ. මොකද වන්නේ තාත්තේකුට දික්සඟලාවේ වාඩි වෙලා සැහැල්ලුවෙන් ඉන්න පුළුවන්කමක් නැහැ. තමන්ගේ දරු පරපුර දියුණු කරන්න ඒ තැන්ට ගෙනියන ලොකු කාර්යභාරයක් කරන්න සිද්ධ වුණා. ඉතින් ඒ නිසා කියන කුමාරට යෝජනාවක් කරන කුමාර ඔබ කැමති නම් මේ වචන පොඩ්ඩ වෙනස් කරලා දෙන්න කියලා. එතකොට දිවුල්ගෙයි මහත්තයා බොහොම අපූරු කවියක් කියනවා. ඒ කවිය තමයි අන්දර කැලේ මැදහින හෙන අප්පච්චි, අන්දර කැලේ සුවඳයි මට අප්පච්චි, අන්දර කැලේ ඈතින් හිඳ අප්පච්චි, ඈතින් හිඳන් අතවනපන් අප්පච්චි. ඒක කියපුවාම කුමාර ලියනගේ ලියනවා අන්දරයායේ වැවතා උල්ලේ සක්මන් කරන අප්පච්චි කියලා. ඉතින් මං හිතන්නේ මේ අපේ ජීවිතේ දැන් ඔය විමලනත් කුමාරගම කවියගේ අයනායක කවි පන්තියේ එහෙම ගත්තත් බොහෝ වෙලාවට මේ වන්නියේ මිනිස්සුන්ගේ ජීවන රටාව පිළිබඳව, ඒ දෙමව්පිය පිළිබඳව බොහොම අපූර්ව කවි ලියවිලා තියෙනවා. ඉතින් මේ ගීතය අන්දරයායේ ගීතය ඇත්තටම මට සංවේදී වෙන්නේ මම පුංචි කාලේ මගේ තාත්තා ඇත්තම රජයේ සේවකයෙක් වුණත් ගොවිතැනත් එක්ක ජීවත් වෙන්නේ අපි.
ඒ පරිසරයේ තාත්තා කෙනෙක් තමන්ගේ භූමිකාව කොහොමද දරු පරපුර වෙනුවෙන් දායාද කරන්න තමන්ගේ දහඩිය කඳුළු වගුරන්න කියන කතාව මගේ හිතේ නැවත නැවත මතක් වෙනවා, ස්මරණය වෙනවා. ඒ නිසා තමයි මම රසානන්දෙට මේ ගීතය තෝරාගත්තේ. අර සාමාන්‍යයෙන් තාත්තලා අපිට දැනෙන්න පේන්න ආදරය කරන්නේ නැණි, අම්මලා වගේ කී කී ආදරය කරන්නේත් නැහැ. ඒ නිසා මේ තාත්තගේ ආදරේ කොයිතරම්ද කියලා ඔබට දැනේවි. ඔබත් මේ ගීතය හදවතින්ම අහනවා නම් මේ ගීතයේ සංගීතවත් කළේ රෝහණ ධර්මකීර්ති මහත්මයා. රුෂන්, අපි ඔබේ හඳින්නහමු ගීතය.
පදවලක රසාරුත සොයන රසානන්දේ වැඩසටහනෙන් අපි මියුරු ගීතයකින් වැඩසටහන ආරම්භ කළා. ඊළඟ ගීතය ගයන්න අපිත් එක්ක එකතු වෙනවා රිද්මා සත්සරණි. අයිබෝන් කියලා ඔබ වැඩසටහනට පිළිගන්නවා. කොහොමද මේ දවස්වල ඔබේ ජීවිතය? මේ දවස්වල අලුත් ගීත කීපයක් නිර්මාණය වෙනවා. ඊට අමතරව මම රැකියාවක් කරනවා. ඒ වැඩ කටයුතු තමයි. ඒ කියන්නේ දැන් මේ අලුත් වසරක්න ගෙවිලා යන්නේ අලුත් ගීත කිහිපයක් ඔබේ රසිකයින්ට තිළින කරන්න සූදානම්. ඔව්. ඒ ගැන අපි කතා කරමු වැඩසටහන අතරේ. සමීර ඔබ ඊළඟට තෝරාගෙන තියෙන්නේ මෞගුණ ගීතයක්. මේ බුදුගුණ අනන්තයි කියලා කියනවා. ඒ අතරෙම අපි අම්මට කියනවා දෙවන බුදුන් කියලා, ගෙදර බුදුන් කියලා. එහෙනම් ඉතින් අර බුදුන් වහන්සේගේ තරමටම අපේ අම්මගෙත් ගුණ අපිට අනන්තයි. ඒ අම්මගේ ආදරයත් එක්ක තමයි අපි ලෝකය දකින්නේ සහ ඒ ලෝකය දිනන්නේ. හැබැයි අපි ලෝකය දිනලා ඔටුනු පළඳින දවසට අපිට හිතනවා නම් අපේ ඒ අම්මා අපේ තරමට මදි කියලා, එදාට මම හිතන්නේ අපි දිනුම් නෙවෙයි පරාදයි. ඒ ගැන ඔබට තියෙනවා මේ ගීතයත් එක්ක කියන්න සංවේදී කතාවක්. ඔව්, ඇත්තටම මේ ගීතය අද රසානන්දයට තෝරා ගන්නට මා කල්පනා කළේ. මම මේ සාමාන්‍ය සිරිතක් තියෙනවා, ලංකාවට ආපුහම මේ මම ඉපදිච්චි ගමට මම ගියපු වෙලාවට අර පුංචි කාලේ ඇවිදපු පරිසරයේ මම මගේ වාහනේ ඒ ගම්මානේ වටේ රවුමක් ගිහිල්ලා එනවා. ඒ ගිහිල්ලා එනකොට මට සමහරවිට හම්බ වෙනවා අපේ අතීතයේ හිටපු සමකාලීන මිත්‍රයෝ බොහොම අඩුයි. ඒගොල්ලෝ වෙන රැකියා එක වෙන පැතිවල. හැබැයි අර ගම්වල හිටපු වැඩිහිටියෝ තාම ඉතුරු වෙලා ඉන්න කණ්ඩායම ඉන්නවා. ඒ කට්ටිය මම හම්බ වෙනවා. දැන් එහෙම සිදුවීමක් නිසා තමයි අද මම මේ ගීතය තෝරාගත්තේ. මේක අපේ සමාජය ඇතුළෙත් බොහෝ වෙලාවට තාත්තලා නැති ගෙවල් වල අම්මලා බොහෝ දුක් මහන්සි වෙලා දරුවෝ හදලා, හැබැයි අවසානයේ අර ඔබ කිව්වා වගේ තැනකදී තමන්ගේ අම්මා කියලා කියන්න ලැජ්ජා වෙන චරිත කතා අපිට සමාජයේ අහන්න දකින්න ලැබෙනවා. ඉතින් ඒ නිසා මේ මෙවැනි කතාවක් නිසා තමයි මම මේ ගීතය ඇත්තටම අද දවසේ මේ වැඩසටහන තෝරාගත්තේ. මම මේ සැරේ ආපෙලේ ගියා මේ අපේ ගම වටේ. අපේ ඉස්සර තිබ්බ අපිට ගම්මානේ ගියක්. ඒ ගේ අල්ලපු ගෙදර හිටියා මේ බොහෝම දුප්පත් සහ බොහෝම අමාරුවෙන් ආර්ථික අපහසුතා වලින් ජීවත් වෙච්ච පවුලක්. ඒ ගෙදර නැන්දා කෙනෙක් හිටියේ. මම නම නොකීවට අපි හිතමු සෝම නැන්දා කියලා අපි නම පාවිච්චි කරමු. ඇයට එහෙම අගහුරුවක් කරනව නෙමෙයි. නමුත් ඇයට හිට පුංචි දුවක්. මට මතකයි අපි පුංචි කාලේ මේ අවුරුදු 18කට විතර කලින් ඉතිහාසයක් මම මේ කියන්නේ. හැබැයි මම මේ සැරේ ගිහිල්ලා මං ඇහුවා මේ එනැන්ද පාරේ ඉන්නව දැකලා මං වාහනේ නවත්තලා ගිහිල්ලා පොඩ්ඩක් කතා කරා. ඇය මාව අඳුරගත්ත. මං වැඳලා හැම කතා කරපුවාම ඇය මං ඇහුවා කෝ දැන් නංගි කියලා. එතකොට ඇය බොහොම ආඩම්බරෙන් කිව්වා ඇය දැන් වෛද්‍යවරියක් කියලා. ඇත්තටම බොහොම අමාරුවෙන් ඒ දරුවා හදන්න මං හිතන්නේ විඳපු දුකක් නැති තරම්. ඒ කියන්නේ මට මතකයි ගල් කෙසරවල වැඩ කරා, පාරේ වැඩට ගියා, සමහර මිනිස්සුන්ගේ ගෙවල් වලින් ලැබෙන හාල් වලින් එහෙම ජීවත් වෙච්ච අවස්ථා තිබ්බා. නමුත් ඇය දරුවා හදාගන්න බොහොම වැදගත් ජීවිතේ ගත කරා. හැබැයි ඊට පස්සේ මං ඇහුවා දැන් ඇය කොහෙද ඉන්නේ කියලා. ඒ කිව්වා පුතේ අද තමයි උපාධිය ගන්න දවස. මං ඒකම පෙරලා ප්‍රශ්නයක් කිව්වා ඇයි නැන්ද ගියේ නැද්ද? එතකොට ඇයි කිව්වා මට යන්න බෑනේ, ඉතින් මම කොළඹ රටේ මම යන කෙනෙක් නෙමෙයිනේ, දුවේ වුණාට හොඳ තැනක ඉන්නවා කියලා. මම පස්සේ දවසක මේනුකා බලපුවාම ඇත්තටම උපාධි ගන්න උත්සවයේදී තමන්ගේ දුවට තමන්ගේ අම්මා ඒ කොළඹ සමාජයට ගෙනියන්න බැරි තැනට මනස වෙනස් කරගෙන. ඉතින් මම හිතනවා ඒ ගත්ත උපාධියෙන් අර ඔබ කිව්වා වගේ වැඩක් නැහැ. එහෙම වෛද්‍යවරු ඉංජිනේරු අපිට රටේ බිහි කළ වැඩක් නැහැ. මේ ස්වභාව ධර්මයට දෙමව්පියන්ට ආදරය කරන ගරු කරන පරපුරක්කම නිර්මාණය කරගන්න ඕනේ. ඉතින් ඒක සමාජයෙන් ගිලිලා යනවා කුමක්දෝ කාරණාවල. ඒ සමහරවිට ලොකු සල්ලිකාරයෙක් වෙන්න පුළුවන්, ලොකු බුද්ධිමතෙක් වෙන්න පුළුවන්. නමුත් සමහරවිට දෙමව්පියෝ මහපාරේ දාලා යන අවස්ථා අපිට අහන්න දකින්න ලැබෙනවා. ඉතින් මේ ගීතේ මම තෝරගන්නම හේතුව අර කතාවත් එක්ක අද සමාජයේ අපි කොතනක හිටියත් වැඩක් නැහැ. අපි අපේ දෙමව්පියෝ ගැන හිතන්න බෑ නම් අපිට දුක් මහන්සි වෙලා වැඩ කරලා අපිව මේ තැනට ගේන්න කැප කරපු ඒ වැඩිහිටියෝ ගැන හිතන්න බෑ නම් අපි මේනුකා කොයිතැනක හිටියත් වැඩක් නැහැ. මම හිතන්නේ ජීවිතේ අපිට හම්බෙනවා නම් කෙනෙක් පැය 24ම කිසිම මුදලක් නොගෙන කිසිම දෙයක් ගැන හිතන්නේ නැතුව හරියට අකුරට රාජකාරිය කරපු කෙනා අපි වෙනුවෙන් ඒ අම්මා. ඉතින් මං හිතනවා මේ වැඩසටහන බලන අම්මාවරු, ඒ වගේම මේ වැඩසටහන බලන අපේ සහෝදර සහෝදරියෝ, ඔබ ඔබේ අම්මා ගැන දැන් හිතන්න.
ඔබ ඔබේ තාත්තා ගැන දැන් හිතන්න. මේ ගීතය අහනකොට ඔබට පුළුවන් නම් ඔබේ ඔබ අතින් අත් මිදිලා හෝ අත් වැරදීමකින් සිදුලා තියෙන වැරද්දක් තියෙනවා නම් ඒක හදා ගන්න. මොකද අපිට විවිධ පුවත්පත්වල විවිධ ජනමාධ්‍යවල තමන්ගේ අම්මා ගස්සට දාලා යන දේවල් ප්‍රවෘත්ති ඇහෙනවා. වැඩිහිට නිවාසයට ගිහිල්ලා ඇරිලා යන අවස්ථා ඇහෙනවා. ඉතින් ඒක කරන්න එපා. ඔබ අද ඉන්නේ තමන්ගේ දෙමව්පිය නිසා කියන කාරණේ මතක් කරගන්න කියන පණිවිඩය ගෙනියන්නයි මම මේ ගීතය තෝරාගත්තේ. ඔබේ කියපු සංවේදී කතාවත් එක්ක ඔබේ අම්මාව ඔබට තව තවත් සංවේදී වේවි. ගායන ශිල්පිනි විශාරද දීපිකා ප්‍රියදර්ශනී පීරිස් ගයන මේ ගීතයත් එක්ක ගීතයේ පදවැල අතිපූජ්‍ය රඹකන සිද්ධාර්ථ අපේ හාමුදුරන් වහන්සේගෙන් ගීතයේ සංගීතවත් කළේ බන්දුල විජේවීරයන්. අපි රිද්ම ඔබේ හඬින් අහමු දීපිකා ගැයු ගීය. Putun
සටහනට ඊළඟට මේ අපූරු ගීතයක් තෝරාගෙන තිනවා කරුණාරත්න දෙල්ගෙනි මහත්මයාම ගයන රත්නත්‍රි විජේසිංහයන් තමයි ගීතය පදවැල ලියන්නේ. මේ දශක තුනකට ආසන්න කාලයක් අපේ රටේ උතුරු නැගෙනහිර පළාත්වල තිබ්බ යුද්ධෙන් තුවාල වුණේ ඒ උතුරු නැගෙනහිර පළාත්වල ජීවත් වුණු මිනිස්සුන්ගේ හිත් විතරක් නෙමෙයි. මම හිතන්නේ මේ රටේ හැම බිම්මඟලකම ජීවත් වුණු හැම මිනිස්සෙකුගේම හිත් ඒ යුද්ධෙන් තුවාල වුණා. හැබැයි දැන් යුද්ධය අවසන් වෙලා දශකයක කාලයක් ගෙවිලා ගිහින් තියෙනවා. අපේ පාලකයෝ අර උතුරයි දකුණයි යා කරන්න සංහිඳියාව කියලා එක එක ව්‍යාපෘති ගේනවා, සංවර්ධනය ගෙනියනවා උතුරට. හැබැයි අපිට පේනවා යුද්ධේ නිමා වෙලා අවුරුදු ගාණක් ගත වෙලත් තාමත් ඒ උතුරේ දකුණේ හදවත් හරියට යා වෙලා නැහැ කියලා. ඇත්තටම මේ හදවත් යා කරන සංහිඳියාවේ පාලම මොකක්ද ඔබ හිතන විදිහට? ඇතරම් මේනුකා දැන් මේ ගීතය අපිට මාද විශේෂයෙන්ම රසානන්දේ වැඩසටහන තෝරගන්න හේතුව අපි ඔබ අර ආරම්භයක් ගත්තා, හොඳ ආරම්භයක්. මේ දශක තුනකට එහා යුද්ධයක අමිහිරි මතක අවසන් කරලා යම් රට තැනකට ඇවිල්ලා තියෙනවා. හැබැයි අර ඔබ කිව්වා වගේ අපි තාම කල්පනා කරන්නේ, අපි තාම හොයාගෙන නැහැ ඇයි අපිට එහෙම වුණේ කියලා. ඒ කියන්නේ අපි සහෝදර ද්‍රවිඩ ජනතාවත් එක්ක තිබුණු ඒ අන්තර්වාර්ගික ප්‍රේමය අපෙන් ගිලිහුණ බවක් අපිට තාම හැඟෙන්නේ නැහැ. ඒ කියන්නේ අපේ අන්‍යෝන්‍ය ඒ අවබෝධය අපෙන් ගිලිහුණා කියලා අපි කල්පනා කරන්නේ නැහැ. මං හිතන්නේ දැන් අපි මේ මැයි මාසේ 18 වෙනිදාට මේ විවිධ සැමරුම් සමරනවා, ඒ කියන්නේ වීරත්වයේ සමරන. අපිට පුළුවන් නම් මේ මැයි මාසේ 18 වෙනිදාට එක කොඩියක් යටට ඇවිල්ලා එක පහනක් පත්තු කරලා අපිට කියන්න, අපි දැන් යුද්ධ ජයග්‍රහණය කරපු කණ්ඩායම හැටියට අපිට කියන්න පුළුවන් වීරත්වයේ දිනේදී මනුස්සත්වයේ පිළිබඳව කතා කරන්න. අපිට පුළුවන් නම් වීරත්වයේ සමරන වෙනකොට මනුස්සත්වයේ සමරන්න, අපෙන් ගිලිහිච්ච අන්තර්වාර්ගික ප්‍රේමය අපිට පෙරලා හුන්ට දෙන්න මං හිතනවා අපිට කාරණේ හොයාගන්න පුළුවන් මේ කියලා. හැබැයි අපි යුද සැමරුම් සමරනවා තමයි. හැබැයි මට හිතෙන්නේ අපි ආබාධිත රණවිරුවන් විශාල පිරිසක් දුක්ඛිත ජීවිතයක ඉන්න රටක තමන්ගේ ස්වාමිපුරුෂය අහිමි වෙච්ච බිරින්දෑවරු විශාල වශයෙන් දුක් විඳින රටක, සමහර වෙලාවට තාත්තා නැති දරුවෝ පීඩණයෙන් ඉන්න රටක අපිට ඇත්තටම සමරන්න පුළුවන් ද වීරත්වය? අපි මං හිතන්නේ මනුස්සත්වයේ සැමරිය යුතුයි. ඉතින් විශේෂයෙන්ම මේ අපිට මේ යුද්ධයට ගිය කාරණා පිළිබඳව අපි අන්තර්වාර්ගික ප්‍රේමය පිළිබඳව නැවත නැවත කතා කරන්න පුළුවන් නම් ඔවුන්ට අපිට කියන්න පුළුවන් නම් සහෝදරයා ඔබ යුද්ධෙන් පරාදුනා තමයි, හැබැයි අපි දෙගොල්ලම එකම ජාතියක්. හොඳම උදාහරණේ මේනුකා 1971 වික්ටර් රත්නායක සූරින්ගේ සහප්‍රසංග යාපනය පවත්වනවා. දෙමළ ජනතාව යාපනයේ නගර ශාලාව පිරි ඉතිරි යනවා. එහෙනම් අපිට කොහෙරතනක වැරදිලා තියෙනවා. අපිට තිබ්බා එදා ඒ සහෝදර ජනතාවත් එක්ක සංස්කෘතික නෑකමක්. ඒක අපි අතින් ගිලිහිලා තියෙනවා. ඉතින් ඒක නැවත අපිට අත්පත් කරගන්න බවක් මේ යුද සැමරුම් ඇතුළේ පේන්නේ නැහැ. ඒ කියන්නේ අර ඔබ කිව්වා වගේ දශකයක් ගියත් මේ අපි සැමරුම් සමරන්නේ අර බෝඩ් ගහන්නේ මේ එක එක පාට ගේන්නේ, හැබැයි මේ ගෙනාවට මේ ඇත්තට මේ ජනතාවගේ හදවතට කතා කරන බවක් පේන්නේ නැහැ. ඉතින් සාන්තිනීලට ප්‍රේම කරන්න කියලා රත්නශ්‍රී මෙහෙම ලියනකොට ඇත්තටම අද දවසේ අපි කළ යුත්තේ සාන්තිනීලට ප්‍රේම කරන්න. ඉතින් විශේෂයෙන්ම අපි අතින් ගිලිහිලා ගිය ඒ අන්තර්වාගික ප්‍රේමය නැවත පෙරලා ඔහුන්ට ලබා දෙන්න පුළුවන් නම්, ඒ සහෝදර ජනතාව එක්ක අපිට බැම්ම පාලම හදාගන්න පුළුවන් නම් අපි වර්තමානයේ කළ යුතු වන්නේ වීරත්වයේ සමරනවා වගේම මනුස්සත්වයේ දාර සමරන්න පුළුවන් නම්, ඒ මනුස්සත්වයේ ඇතුලේ අර සාන්තිනීලට ප්‍රේම කරන්න පුළුවන් නම් මං හිතනවා මේ දශක තුනකට එහා ගිය යුද්ධේ හේතු කාරණය නැවත මතු දිනක ලියලන්නට නොදී අපිට කටයුතු කරන්න පුළුවන් වේවි කියලා. ඒ කාරණාව තමයි ගොඩක්ම වැදගත් වෙන්නේ. ආයෙමත් මේ රටේ ඒ වගේ කාලයක් උදා නොවෙන්න අපි ඒ මිනිස්සු අතර තියෙන ඒ ආදරය ප්‍රේමය තවදුරටත් පෝෂණය කරන්න ඕනේ. ඒක තමයි අර උතුර දකුණේ ආකරන සංහිඳියාවේ පාලම ප්‍රේමය. දැන් ඒක තමයි මේනක අර රත්නශ්‍රී විජේසිංහ සූරින් කියන්නේ සියල් පිරිත් තෑකුලකුත් ඔබ ආපසු ගන්න, සාන්තිනී විතරක් මට දෙන්න. එනම් මේ සාන්තිනී කියන්නේ ප්‍රේමය. ප්‍රේමය පෙරලා අපි ඔවුන්ට දිය යුතුයි, ඔවුන් පෙරලා ප්‍රේමය අපට ලබා දිය යුතුයි. මම හිතන්නේ මේක තමයි පාලම.
මිනිස්සු විදිහට අපි හිතලා බැලුවොත් යුද්ධයකින් දිනන කණ්ඩායමක් නැහැ. දෙපාර්ශවයේම පරාජය. පරාද වෙනවා. විශාරද ගුණදාස කපුගේ ශුරින් තමයි මේ ගීතය සංගීතවත් කළේ. රොෂාන් අපි ඔබේ හඬින් හමු ගීතේ. නළල කුම්කුමම් කුම්කුමම් තෙමා අහසේ හඬන චන්දිරන් පාන් පැලත ගිනි ඇවිනේ අන්න නැගින දුම් ශාන්තිනී අපි දෙවියන් ඇති තැනකට යන් ශාන්තිනී තෙමා වැටේ නළල කුම්කුමම් කුම්කුමම් තෙමා අහසේ හඬන චන්දිරන් පාන් පැලට ගිනි ඇවිලි අන්න නැගින දුම් ශාන්තිනී අපි දෙවියන් ඇති තැනකට යන් වලලු ඔය තරම් බරද කියා පං කෙල්ලේ බරද කියා පං ශාන්තිනී තෙමා වැටි නළල කුම්කුමම් කුම්කුමම් තෙමා අහසේ හඬන චන්දිරන් පාන් පැලට ගිනි ඇවිලි අන්න නැගින දුම් ශාන්තිනී අපි දෙවියන් ඇති තැනකට යම් සියල් සිරිත් දැකුල ගොත් ඔබ ආපසු ගන්න මහත්වරුනි ශාන්තිනී විතරක් මට දෙන්න තිරුක් කුරල් පොත අරින්න දැස පියාගන්න මහත්වරුනි මානෙළු මල මට සිඹින්න දෙන්න ශාන්තිනී තෙමා වැටේ නළල කුම්කුමම් කුම්කුමම් තෙමා අහසේ හඬන චන්දිරන් පාන් පැලට ගිනි ඇවිනි අන්න නැගින දුම් ශාන්තිනී අපි දෙවියන් ඇති තැනකට යන් ශාන්තිනී තෙමා වැටේ නළල කුම්කුමම් කුම්කුමම් තෙමා අහසේ හඬන චන්දිරන් පාන් පැලට ගිනි ඇවිනි අන්න නැගින දුම් ශාන්තිනී අපි දෙවියන් ඇති තැනකට යන් හැමෝම මේ ජනප්‍රිය වෙන්න හිතාගෙන රැල්ලට ගීත කරන කාලෙක මේ ඔබ බොහොම හෙමින් ගමනක් යන්න හදනවා ස්වභාවිත ගීතයත් එක්ක. ඔබේ මෙතෙක් කරලා තියෙන ගීත නිර්මාණය ගැන කතා කළා. මම ගිය අවුරුද්දේ මගේ පළවෙනි ගීතය ඇත්තටම නිර්මාණය කරේ අනුපේ මලු කියලා. ඒක පද රචනය නදී පරණසිංහ, ගායන්ත විජේරත්න තමයි සංගීත සංයෝජනය, බුද්ධි සමීර තමයි මෙලඩි එක මට කරලා දුන්නේ. ඒ විදිහට ඒක නිර්මාණය වුණා. දැන් මේ වසරේදී ගීත දෙකක් තියෙනවා. එක හිමිහිට තමයි ගමනක් යන්නේ හිතාගෙන ඉන්නේ. ඔබ රැකියාවක් කරන ගමන් තමයි සංගීතයේ නිරත වෙන්නේ.
අදයි ගීත නිර්මාණ කටයුතුත් සාර්ථක වෙන්න කියලා අපි රසානන්දේ වැඩසටහනින් ඔබට සුබපැතුම් එකතු කරනවා. ඊළඟට අපි අහන්න සූදානම් වෙන්නේ මේ විශාරද නීලා වික්‍රමසිංහ මහත්මිය ගායනා කරපු ගීතයක්. කවුරු හරි ඔබෙන් ඇහුවොත් එහෙම මේ ජීවිතයේ සුන්දරම කාලේ කොයි කාලෙද කියලා ඒ ප්‍රශ්නේ අහන සැනින්ම හිතින් අපි යනවා අපේ ළමා කාලයට. ඔබත් හදන්නේ අපිව ළමා කාලයට අරගෙන යන්න. ඔව් මේනකා මේ ගීතය අහන හැම වෙලාවෙම මම ජීවිතයේ දවසක විඳපු අත්දැකීමක් නැවත නැවත මෙනෙහි කරනවා කියලා කිව්වොත් ඇත්තටම නිවැරදි. අර ඔබ කිව්වා වගේ අපිට ජීවිතේ කෙනෙක් ඇවිල්ලා වරමක් දුන්නොත් දැන් ඔබ කැමතිම කාලෙට යන්න කියලා අපි හැමෝම කැමති අපේ පුංචි කාලේ යන්න. මේ පුංචි කාලේ අද එදා අපිට තිබ්බු ළමා කාලයට වඩා අද ළමයින්ගේ ළමා කාලේ වෙනස් වෙලා තියෙනවා. ළමයට නිදහසේ හිතන්න පුළුවන් වටපිටාව ඇහිල්ලා තියෙනවා. දැන් විශේෂයෙන්ම අපිට මතකයි පුංචි කාලේ අපිට සෙල්ලම් කරන්න ඉඩ ප්‍රස්ථාව තිබ්බා. ඉස්කෝලේ ගිහිල්ලා ඇවිල්ලා අපි හවස හිටියේ වෙලේ නැත්තම් පිට්ටනිය නැත්තම් වොලිබෝල් කෝඩ් එක ළඟ. හැබැයි අද එහෙම තත්ත්වයක් නැහැ. ළමයින්ට තරඟකාරී ලෝකයකට මුහුණ දෙන්න මම හිතන ළමයාගේ ළමා සිහිනය ළමයාගේ මනසේ හැදෙන සිහිනය අද නැති වෙලා තියෙනවා. අද මේ ඒ සිහිනය තියෙන දෙමව්පියන්ගේ ළමයාගේ සිහිනයක් තියෙනවා නම් මම වෛද්‍යවරයෙක් වෙන්න ඕනේ කියලා ඒ සිහිනේ ළමයාට වඩා තියෙන දෙමව්පියන්ගේ. මම හිතන මේක වෙනස් කරන්න ඕන. හොඳම උදාහරණයක් මම කියන්නම්. මේ මට මෑතකදී හමු වුණා අපි පුංචි කාලේ උගන්වපු අපේ ගුරුවරේ. ඔහු කියපු පුංචි කතාවක්. ඔහු පන්තියේ උගන්වනකොට මේ අවුරුදු 8කට 10කට කලින් හැමදාම ශිෂ්‍යයින් අහනවලු මේ ඔබ ලොකු වුණාම කවුරු වෙන්නද කැමති කියලා. එක ශිෂ්‍යයෙක් කිව්වලු මේ මම කැමති මේසන් බාස් කෙනෙක් වෙන්න කියලා. ඊට පස්සේ අනිත් ළමයි ඔහුට hina වුණාලු. ඔහු ඒ විදිහට සර් මේ පන්ති අවස්ථා අවුරුදු 2 3කම ඇහුවලු ඔබ ලොකු වුණාම දැන් ඔහු ඒ සිහිනේ කවදාවත් වෙනස් කරන්නේ නැහැලු. හැමදාම කියන්නේ මම මේසන් බාස් කෙනෙක් වෙන්න ඕන කියලා. මේ මෑතක දැන් අවුරුද්දකට 2කට කලින් සර් පාරේ ඉන්නකොට එක වාහනයකින් ඇවිල්ලා ටයි එක දාගත්තු තරුණෙක් නවත්තලා වැන්දලු. වැන්දලා මේ ඔහු ප්‍රශ්නයක් අහන සර්ගෙන් මේ සර් මාව මතකද කියලා. ඊට පස්සේ සර් කිව්වලු මට නම් පුතේ හරියටම මතක නැහැ කියලා. සර්ට මතකද සර්ගේ පන්තියට පාර මේසන් බාස් කෙනෙක් වෙන්න ඕන කියපු තරුණයා කියලා. සර් ඒ මම තමයි. මම අද මේ රටේ මෙගා කියලා කම්පැනි එකක් තියෙනවා මං හිතන්නේ මේ ඉංජිනේරුවන් පිළිබඳ. ඔහු එහි ප්‍රධානම මාර්ගයක ප්‍රධාන ඉංජිනේරුවා. එතන මේසන් බාස් කෙනෙක් කියලා ඔහුගේ සිහිනය ඔහු සඵල කරගත්තා. හැබැයි වර්තමානයේදී මං හිතනවා මේක අධ්‍යාපන ක්‍රමයට ඇතුල් කරගන්න වෙනවා. මොකද අපේ දරුවන්ට නිදහසේ හිතන්න පුළුවන් වටපිටාව ගිලිහෙමින් තියෙනවා. දැන් අර ලෝකේ ජනප්‍රියම සංගීත කණ්ඩායම හදපු බ්‍රීටල් කියන සංගීත කණ්ඩායම හදපු ජෝන් ගේ බොහොම ප්‍රසිද්ධ කතාවක් තියෙනවා මේනික. පුංචි ජෝන් පන්තියේ ඉන්නකොට පන්ති බාර මිස් ඇහුවලු මේ හැමෝගෙන් අහලා ජෝන් ගැන සුපුරුදු විදිහට ඇහුවලු ඔබ ලොකු වුණාම කවුද වෙන්න කැමති කියලා. ඊට පස්සේ ජෝන් කදිම උත්තරයක් දුන්නලු. ඔහු කිව්වලු මම ලොකු වුණාම සතුටින් ඉන්නම පුරුදු වෙන ජාති කෙනෙක් වෙන්න ඕන කියලා. සතුටින් ජීවත් වෙන්න පුළුවන් මිනිහෙක් වෙන්න ඕන කියලා. ඒක පන්ති බාර ගුරුතුමිය කිව්වලු මේ ජෝන් ඔබට මං කියපු ප්‍රශ්නේ හරියට වැටහිලා නෑ නේද කියලා. ජෝන් කිව්වලු මං හිතන්නේ මිස් ඔබට මම දීපු උත්තරේ හරියට වැටහිලා නැහැ කියලා. අපේ අම්ම හැමදාම කියන්නේ සතුටින් ජීවත් වෙන්න පුළුවන් මිනිහෙක් වෙන්න කියලා. මම හිතන ලෝකේ අපි විය යුත්තේ ඒක. ඉතින් මගේ පුංචි කාලේ මේනකා මේ මං හිතන්නේ මේ ගීතය අහනකොට මම මේ ගීතේ තෝරගන්න හේතුව මගේ තාත්තා මට ජීවිතේ කවදාවත් සෙල්ලම් බඩු කියලා එහෙම ගෙනත් දීලා නැහැ. අපි බොහොම ග්‍රාමීය පරිසරයක තමයි හැදුනේ. මට මතකයි තාත්තා එකම සෙල්ලම් බඩුවක් ගෙනත් දීලා තියෙන පුංචි ඉබිකාර එකක්. මේක මම ඇඳේ තියාගෙන තමයි නිදාගන්නේ. පහුවදා උදේ මම නැගිටලා බලපුවාම එක දවසක මේ කාර් එක පොඩි වෙලා. ඊට පස්සේ මම ඇඬුවා. බිම පෙරලිලා ඇඬුවා. මොකද මම දන්නවා තාත්තා නැවත මට මේ වෙන සෙල්ලම් බඩුවක් ගෙනත් දෙන්නේ නැහැ කියලා. දැන් අද කාලෙන් ඊට වඩා වෙනස්. අපිට ඒ කාලේ අපි ක්‍රිකට් ගහනවා. අපිට රබර් බෝලයක් ගන්න සල්ලි තිබ්බේ නැහැ මේනක. අපි පන්තියේ යාළුව 4-5 දෙනෙක් හිටියේ. අපි මේ ගොයන් කපලා කුඹුරු අස් කරපුවාම ඒ වෙල්ලියාවේ එක කෙරෝලක ඉඳන් අනිත් කෙරෝලට යනකම් අපි අර ඉතුරු වෙච්ච වීකරල් ටික අහුලාගෙන යනවා. ගිහිල්ලා ඇවිල්ලා ඒක කොටලා මේ ආපහු කඩේකට දීලා රුපියල් 12යි කාලේ රබර් බෝලයක් අපි බෝලේ අරන් සෙල්ලම් කරනවා. එහෙම අතීතයක් අපිට තිබ්බා. ඉතින් පුංචි රුපියල් 10ක් අපිට ජීවිතේ බොහෝ ලොකු පාඩම් කියලා දීලා තිනවා. අද අපි ලක්ෂ කෝටි ගණන් කතා කරන වෙන්න පුළුවන් යුරෝපේ ඉඳලා ඇවිල්ලා. නමුත් ඒ පුංචි 10 අපිට පුංචි රුපියල් 10 අපිට දවසක ලොකු පාඩමක් කියලා දීපු කතාවක්. ඉතින් මම හිතන්නේ මේ ගීතය ඇතුලේ
අපි අපේ ජීවිත කතාව කියවනවා සමහරවිට මේක බලන අපේ දෙමව්පියෝ කල්පනා කරන්න ඕන මම හිතන්නේ දරුවන්ට දරුවන්ගේ ළමා කාලය ළමා විදිහට විඳින්න ඉඩපස්තාව ලබා දෙන්න ඔබ කටයුතු කරනවා නම් විශේෂයෙන්ම රටේ අධ්‍යාපන ක්‍රමයේ යම් වෙනසක් කළ යුතුයි කියන යෝජනාවක් මම මේක හරහා කරනවා මොකද හේතුව ළමයින්ට තමන්ගේ ළමා කාලය අහිමි වෙලා තියෙනවා. ඒ කියන්නේ නිදහස් මනසකින් යුක්ත හොඳ චින්තනධාරියෙක් නිර්මාණය කරගන්න අපිට අහිමි වෙලා තියෙනවා. ඉතින් මම හිතනවා මම එදා විඳපු ඒ අතීතය අපේ වර්තමාන ළමයින්ට විඳින්න ඉඩපස්තාව නැහැ. මේ ගීතය අහන හැම වෙලාවෙම මමගේ අතීතයට යනවා. ඒක බොහොම සුන්දර අතීතයක් මම හිතනවා. මතු පරපුරටත් එවැනි අතීතයක් දායාද කරන්න අපිට වගකීමක් සහ කාර්යභාරයක් තියෙනවා කියන එකයි මගේ අදහස. අද අපි හැමෝම ජීවිතේ මේ මේ තැන්වලට ඇවිල්ලා අතීතයේ සිහිපත් කරනකොට අපිට අපේ ළමා කාලේ බොහොම සුන්දර මතකයක්. හැබැයි ඇත්තටම බැලුවොත් ඔබ කිව්වා වගේ ඒ කාලේ අපි ගත කළේ බොහොම දුෂ්කර ජීවිත, විශේෂයෙන් ආර්ථික ප්‍රශ්නත් එක්ක අපි හැමෝගෙම පවුල්වල අපිට උනත් සමහර හීන තිබුණා ඉෂ්ට කරගන්න බැරි. හැබැයි අද වෙනකොට අපි අපේ හීනත් එක්ක ජීවිතේ ගොඩක් දුර ඇවිල්ලා ඒ අතීතය දිහා බොහොම ආදරෙන් සතුටින් බලනවා. විශාරද නිලා වික්‍රමසිංහ මහත්මිය ගායනා කරපු ගීතය හේමසිරි ගුණතිලක මහත්මයා තමයි පද රචනාව සංගීතවත් කරේ කලණි පෙරේරා. අපි ඔබේ හඬින් ගීතය අහමු. ரோதிக்கு மாளிகா உலட்டு எவில்லா.
දැන් ගෙලහුණු පදවැලක රසාරුත සොයන රසානන්දේ වැඩසටහනෙන් අදට අපිට සමුගෙන යන්න කාලය උදා වෙලා අපි දන්නෙම නැතුව වැඩසටහනෙන් සමුගෙන යන්න ඔබ අද දවසේ තෝරාගෙන තියෙන්නේ අපේ පරම්පරාවේ සුභාවිත ගීතය පෝෂණය කරන්න ලොකු වෙහෙසක් ගන්න තරුණ ගෙහපද රචකයෙකුගේ ගීතයක් සුගත් සෝමවීර රචනා කරපු ගීතයක් හර්ෂණ දිසානායක තමයි ගීතය ගායනා කරන්නේ මහේෂ් විතාන ගීතය සංගීතවත් කළා ගීතය ගැන කතාබහට යන්න කලින් මම ඔබෙන් අහන්න කැමති මේ සුභාවිත ගීතය ගැන කතා කරනකොට අද වෙනකොට මේ තරුණ නිර්මාණ ශිල්පීන් රැල්ලට යන්නේ හැබැයි මේ ඔබ මේ වෙනකොට ගීත නිර්මාණ තුනක් විතර කරලා තියෙනවා කියලා කිව්වා ඒ අතරින් එක ගීතයක් මේ බුදුගුණ ගීතයක් කියලාත් කිව්වා මට මේ කලින් කතා බහ කරනකොට ඔබ ඇයි රැල්ලට නොයා ඒ විදිහට මේ සුභාවිත ගීතය පෝෂණය කරන්න හිතුවේ ජනප්‍රියත්වයට කැමති නැත්ද මගේ ආකල්පය තමයි මේක මේ ජනප්‍රියත්වයට වඩා මේ අපි කරනකොට නිර්මාණයක් එක හොඳ නිර්මාණයක් වෙන්න ඕන කියන එක. ඉතින් ඒ පදනම උඩින්ගෙන තමයි මම නිර්මාණ කරන්නේ අතරම. ඒක තමයි අතරම හේතුව. ඔබ සමීරත් එක්ක එකතු වෙලා ගීතයක් නිර්මාණය කළා කියලා කිව්වා. ඒකනත් අපි සමීරයත් එක්ක එකතු වෙලා මගේ දෙවෙනි ගීතය නිර්මාණය කළේ. ඒක සංගීතවත් කරේ ආචාර්ය රෝහණ වීරසිංහ මහත්මයා. ඒක දිතම අපි සමීරය මට මොන ගහන්නේත් ඒ ගීතය ගැන තමයි පොඩ්ඩක් කතා කරමු ඒ ගීතය ඇත්තටම මේ මේනුකා මේ හදිස්සිය ලියවුණු ගීතයක් මල්ලි යෝජනාවක් ගෙනවා ඇත්තටම වෙනත් කෙනෙකුට ගීතයක් දෙන්න තමයි මේ යෝජනාව ආවේ මම ඒ වෙද්දී තවත් ගීතයක් පරිගත කරලා අවසන් කරලා තියෙන වෙලාවක මේ තවත් මගේ සහෝදරයෙක් මාධ්‍ය ආයතනයක ඉන්න මේ කතා කරලා මට කිව්වා මෙහෙම ඉතාම දක්ෂ තරුණ ස්වභාවිත ගීතයට ආදරය කරන තරුණෙක් ඉන්නවා අය සිින්දුවක් ලියන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ මම වොයිස් එක එක පාරක් ගෙන්නව ගත්තා. ඊට පස්සේ මම ගීතේ ලියලා දුන්නා. ඒක විනාඩි 5කින් විතර ලියවිච්ච ගීතයක්. මේ මට කියා දෙන්න ඔබ ලියා තිබූ ආදරේ මතක සටහන් මට වචනත් මතක නැහැ. මම දන්නේ ආචාර්ය රෝහණ වීරසිංහයන් තමයි ඒක සංගීතවත් කළා දැන්ට එළියට ඇවිල්ලා තියෙනවා. ඉතින් මම හිතන්නේ රුචාන් මල්ලි ගායනා කරපු ගීත අතරින් ඔහුටත් යම් වෙනසක් ප්‍රේක්ෂකයා අතරට ගෙනියන්න පුළුවන් වෙච්චි ස්වභාවිත ගීතයට යම් ප්‍රවණතාවයක් දෙන්න පුළුවන් ගීතයක් කියන එකයි මගේ ආකල්පය. ඒකෙන් තමයි මම රුචාන් මල්ලිව අඳුරගත්තේ. ස්වභාවිත ගීත කලාව පෝෂණය කරන්න ඔබ වගේ නිර්මාණ ශිල්පීන් තමයි ඕන වෙන්නේ. ඒ නිසා මේ වැඩි වැඩිය නිර්මාණය කරන්න ශක්තිය ලැබෙන්න කියලා අපි රසානන්දේ වැඩසටහනෙන් සුබපැතුම් ඔබට එකතු කරනවා. ඒ අතරේ අපි කතා කරමු සුගත් සෝමවීර රචනා කරපු දැන් ඉතින් සමුගන්න කියන ගීතය ගැන. ඇත්තටම මේනුකා මේ සුගත් අයියා මේ සුගත් සෝමවීරයන් සහ මගේ ගම අතර තියෙන කිලෝමීටරක විතර දුරස් බවක්. අපි දෙන්නම එකම ගමේ. ඔහු නවගත්තේ ගම ආනමඩුවට ආනමඩුවෙන් නවගත්තේ ගම කැලේවැව කියන ගමේ. මම ආනමඩුව නගරයේ ආසන්නේ. මා ඔහු පුංචි කාලේ ඉඳන්ම දන්න කෙනෙක්. ඔහු ඇත්තටම වර්තමානයේ අපේ පරපුරේ ජ්‍යෙෂ්ඨයෙක් හැටියට ස්වභාවිත ගීතය වෙනුවෙන් ඒ කාර්ය වෙනුවෙන් විශාල කැපකිරීමක් කරන කෙනෙක්. මම හිතන්නේ මේ මැදිරියටම ඇවිල්ලා රසානන්දේ වැඩසටහනත් එක්කත් එකතු වුණා. මායේ වැඩසටහනත් නැරඹුවා. මම හිතන්නේ මේ සුගත් කතා කරන සුගතය කතා කරන මේ මෙවැනි ප්‍රේමවන්තෙක් අපිට අද සමාජයේ මුණ නොගැසීම තමයි තියෙන ලොකුම ප්‍රශ්නේ. ඒ කියන්නේ අපි ආදරය කරලා තමන් ප්‍රේම කරලා තමන් මේ තරම්ම ආදරය කරපු කෙනාට මොකක්දෝ කාරණයකට සමුගන්න සිද්ධ. අපි උදාහරණයක් ගත්තොත් සමහර දෙමව්පියන්ගේ වචනය අහලා සමහර වෙලාවට අපිට සමුගන්න සිද්ධ වෙන අවස්ථා තියෙනවා. ඉතින් ඒ වෙලාවදී අපි හැසිරෙන විදිහ දැන් අද සමාජයේ අපි දන්නවා අද සමාජයේ ආදරවන්තයා කියලා කියන්නේ මේ මේ ආදරය කියන එක විග්‍රහ කරගන්නේ මේ රාගයේ ඉස්සරහට ඇවිල්ලා තෘෂ්ණාවෙන් කටයුතු කරලා බොහෝම නෝක්කාඩු කියන අර චෝදනා කරන තැනකට දැන් උදාහරණයක් හැටියට දැන් මම ආදරය කරලා මගේ ප්‍රේමවන්තිය මාව තාලයන් ආපුවාම අද සමාජයේ තරුණ හැසිරෙන විදිහ අපිට පේනවනේ. එක්කෝ පිහියෙන් අයින්නවා නැත්තම් බෙල්ල මෙරිකනවා නැත්තම් ඊටත් එහා ගිහිල්ලා හන්දි හන්දි ගානේ මේ තමයි මගේ පළවෙනි ආදරය. ඒ වගේ නෝක්කාඩු කියන සමාජයක සුගත් සෝමවීර බොහෝම يعني පෞරුෂය සහිත ප්‍රේමවන්තයෙක් මතු කරනවා. ඒ කියන්නේ දැන් අපි නිතර දෙවේලේ ඇහෙන්නේ මේනුකා පෞරුෂයේ සිඳගත් ගීත. එහෙම ගීත අහනකොට පෞරුෂයේ සහිත ගීතයක් අහනකොට අපිට ආදරය කරන්න හිතෙනවා. අපිට ප්‍රේම කරන්න හිතෙනවා. මෙතන සුගත් අයියා ඇත්තටම මේ ගීතය දැන් ඉතින් සමුගන්න සිනාද තොලට ගන්න. ඒ කියන්නේ මේ ප්‍රේමවන්තිය තමන්ගේ සමුගන්න සූදානම් වෙන වෙලාවේ ඔහු ප්‍රේමවන්තයා හැටියට බොහොම
ධනාත්මකව ඇදිහා බලන අය කියන දැන් ඔබ මේ සමුගන්න මොහොතේ ඔබේ සිනහව ඔබ ඔය සිනහව ගන්න ඒ කියන්නේ දුක් කඳුළු මේ සියල්ල අතීතයේ තියෙන සියලු සිදුවීම් මට බාර දෙන්න කාටද එහෙම කතා කරන්න පුළුවන් මේන කන්නේ දැන් අර අපිට නිතර දෙවිල යහනේ දැන් ඔය අඬන අර සුසුම් පදවලට මේක හොඳ උත්තරයක් ඉතින් මං හිතන්නේ මේ ගීතය ඇතුලේ විරහවක් තියෙනවා දැන් ඒ කියන්නේ විරහව කියන්නේ ප්‍රේමයම තමයි ඒ කියන්නේ විරහව කොහෙතන කොහිවත් තැනක මේ මේ වෛරය තැවරලා තියෙන විදිහක් නෑ මේනක ඒ කියන්නේ විරහ ගීතයත් මට දැනෙන්නේ ප්‍රේම ගීතයක් හැටියටම තමයි ඉතින් සුගත් සෝමවීර මේ කතා කරන ආදරය මේ ආදරවන්තයාගේ తత్వය අපේ සමාජයේ අද දවසේ ඉතාම වැදගත්. ඒ කියන්නේ මේ පෞරුෂය සහිත ප්‍රේමවන්තයෙක් අපේ සමාජයේ ඉන්නවා නම් තමන් ආදරය කරපු කෙනාට මෙවැනි සමුදීමක් කරන්න. ඒ කියන්නේ මොහු එකතැනක කියනවා විශේෂයෙන්ම මේ ඇයට වස්සානේ අරගෙන යන්න කියනවා මේ තමන්ගේ දුක් කම්කටොළු සේරම තමන්ගේ නවට පවරලා. ඉතින් එහෙම ප්‍රකාශනයක් කරන්න පුළුවන් ප්‍රේමවන්තයෙක් හදාගන්න ටිකක් අමාරුයි. දැන් එහෙම ප්‍රේමවන්තයෝ අපිට මුණ ගැහෙන අඩුයි. දැන් මම මේ අපූර්ව කවියක් මේ හොයාගත්තා මේ මේකත් මේ අපේ ප්‍රසිද්ධ ලේඛකෙක් මම හිතන්නේ අන්තර්ජාලයට මුදා හැරපු කවියක්. මේකත් මේ ආදරය ගැන ලියවිච්ච කවියක් මම ගීතේට මේ ගන්න කල්පනා කරා. මේකේ මේ මේ ගහයි ගඟයි තමයි කතා කරන්නේ ආදරය ගැන. ගහ කියනවා මාපා මුලින් ලැසි ගමනින් යන පාවි නුඹ ළඟදි සෙනෙහස තව තව දලුලාවි. මුහුදට ගියොත් ලුණු වී නැති වී යාවි. නවතිනු බැරිද මගේ සීතල සීදේවි කියලා ගහ අහනවා. එතකොට මේ ගඟුල කියනවා ගඟුලක විදිහ අද මේ විදිහට වේවි ආයෙත් පින් ලබා හසක ඉපදේවි වැහි බින්දුවක් වී ගඟටම මුහු වේවි ඉන්පසු කොහේ හෝ ඉවුරක හමු වේවි. ඉතින් මේක තමයි ධර්මතාවය මේක තමයි ලෝකේ පැවැත්ම. ඉතින් මම හිතන්නේ අපිට අපි හිතන අපි ප්‍රාර්ථනා කරපු කෙනා නොලැබෙන්න පුළුවන්. හැබැයි ඒ ලැබීම් නොලැබීම් අතරේ අපිට ඒවා ගලප ගන්න පුළුවන් නම් මම හිතන්නේ සුන්දර මතකයක් අපිට තියෙනවා. මම හිතන්නේ ආදරය කියන කාරණේ උතුම් පරිත්‍යාගයක්. ඒක ලැබුණාට පස්සේ අපිට ආපහු විඳින්න දේවල් අඩුයි. හැබැයි නොලැබුණාට පස්සේ ඒක නැවත නැවත ස්මරණය කරමින් විඳින්න පුළුවන්. ඒ හින්දා මම හිතනවා සුගත් සෝමවීර මේ කතා කරන පෞරුෂයේ සිඳගත් ගීත අතර පෞරුෂයේ සහිත ප්‍රේමවන්තෙක් නිර්මාණය කරන්න විශේෂයෙන්ම තරුණ සංගීත වේදිකාවක් මහේස් විතානගේ සංගීතයට හර්ෂණ මේ ගීතේ අපූර්වවට ගායනා කරනවා. මම හිතනවා දැන් මේක බෙහෙවින්ම ජනප්‍රිය වෙමින් පවතිනවා. මේ ප්‍රේමේදී අපිට පුළුවන් වෙන්න ඕනේ හිමිවීම වගේම අහිමිවීමත් එක විදිහට දරාගන්න. මොකද ප්‍රේම කරද්දී ජයග්‍රහණයම අත්පත් කරගන්න ප්‍රේමය කියන්නේ යුද්ධයක්වත් තරගයක්වත් සටනක්වත් නෙවෙයි. ඒක දෙදෙනාම එක විදිහට විඳ ගන්න ඕනේ අපූර්ව හැඟීමක්. එහෙනම් අපි අද දවසේ මේ ගීතයත් එක්ක රසානන්දේ වැඩසටහනෙන් සමුගෙන යනවා. ඔබට සුවදායි රාත්‍රියක් ප්‍රාර්ථනා කරමි. Mm-hmm.
දෙ තුළට ගන්න දුක් කඳුළු සන්තාප මගේ නමට පවරන්න ගන්න දුක් කඳුළු සන්තාප